Hi, Bon, Pute. මම 2026 දරුවෝ විදිහට පුතේ දැන් අද අපි හම්බ වෙන දෙවෙනි දවස. දැන් අපි මීට කලින් පුතේ පළවෙනි දවස විදිහට අපි හම්බ වෙලා 2026 ET කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න ඔයාලත් එක්ක අපි පහුගිය දවසට සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවේ පරිදි විෂය මොකක්ද, යන්න තියෙන පාත් එක මොකක්ද, ජොබ් මාකට් මොනවද, විශ්වවිද්‍යාල ටික මොනවද කියන දේවල් පිළිබඳව වගේම සිලබස් එකේ තියෙන පාඩම් 17ක් තියෙනවා කියලා අපි කිව්වා. ඒ කතා කරපු පාඩම් 17 කොයි විදිහටද තියෙන්නේ, පාඩම් 17 12 වසරේට පාඩම් 9යි, 13 වසරේට පාඩම් 8යි. එතකොට මේ පාඩම් 9 සහ 8 කොහොමද පිළිවෙලා තියෙන්නේ? ඒ විතරක් නෙමේ, පේපර් එකේ ලකුණු ලැබෙන පිළිවෙල පවා අපි පහුගිය දවස් පුතේ ඔයාලත් එක්ක සාකච්ඡා කළා. හරිනේ? හරි, මං හිතන්නේ මේ වෙනකොට හැම කෙනෙක්ම මේ පිළිවෙල අවබෝධයකින් තමයි දැන් ඉන්නේ. හරි. එතකොට පුතේ අද දවසේ වෙනකොට මම ඔයාලා පහුගිය සතියේ මමත් එක්ක ඔයාලා සම්බන්ධ වෙනකොට හැම දරුවෙකුටම මම කිව්වා ඔයාලට නිබන්ධනය තැපැල් කරන්න අවශ්‍යයි, ඒ නිසා ඔයාලගේ විස්තර ටික ලිපිණියත් එක්ක අපිට දාන්න කියලා. මම හිතන්නේ අපිට විස්තර ටික ලබා දීපු හැම දරුවෙකුටම අපි මේ නිබන්ධනය මේ වෙනකොට තැපැල් කරලා අහවරයි. මට බලන්න කියන්නේ මේ නිබන්ධනය තවදුරටත් හම්බෙලා නැති අය ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න. මේ ටියුට් එක තාම අපිට හම්බුනේ නැහැ සර්. අපි විස්තර ටික දුන්නා, අපිට මේක හම්බුනේ නැහැ කියන අය ඉන්නවනම් ඔයාලට මතක චැට් කරන්න පුළුවන්. මට පොඩ්ඩක් කියන්න, මට බලන්න විස්තර ටික අපිට දුන්නා, නිබන්ධනය හම්බුනේ නැහැ. එහෙම නැත්නම් නිබන්ධනේ හම්බුණා කියන අය හරි. රයිට්, ආයෙෂ් කියනවා හම්බුනේ නැහැ කියලා. ආයෙෂ්, ඔයා පුතේ අපිට විස්තර ටික කිව්වද? නම, ගම, දිස්ත්‍රික්ක, පාසල, ඔය විස්තර ටික මම ලිස්ට් එකක් දාලා තිබුණානේ. ඒ විස්තර ටික අපිට කිව්වද ආයෙෂ්? ඔව්. හරි, එහෙමනම් අප මම හිතා අපි සෙනසුරාදා ඔයා ඔයාලා කවුද බ්‍රහ සිකුරාදා දවස ඇතුළත ඩීටේල්ස් එකක් ළමයි 3ක් හෝ 4ක් හිටියා මං හිතන්නේ ඒ අයට සෙනසුරාදා තැපැල් කළා කියලා කිව්වා. ඒ ටික මං හිතන්නේ එහෙම වුණොත් අද හම්බෙලා නැත්තම් හෙට දවසේ කටට හම්බෙයි. මට ආයෙෂ්ගේ ඩොකියුමන්ට් සෙට් එක ඒ ගෲප් එක ඇතුළේම ඇති බොහෝ විට. එහෙම වුණොත් හෙට වගේ මං හිතන්නේ හම්බ වෙයි. අනිත් අයට මේ ටියුට් එක හම්බෙලාද තියෙන්නේ? හරි, හම්බෙලා වගේ නේද? විස්තර නැහැ කියන්නේ හම්බෙලාද, හම්බුණාද නැද්ද කියලා චුට්ටක් බලන්න කියන්න. දැඩි පන්ති වැඩ කරද්දී මේ අර මේ පිටිමුට්ටි වගේ ඉන්න බෑ. හරි, මාත් එක ඩිස්කස් කර, මාත් එක සංවාදයේ යෙදෙන්නට වෙනවා. මොකද මට ඔයාලා ෆිසිකලි පේන ළමයි නෙමෙයිනේ. හරි, ෆිසිකල් ක්ලාස් එක කර මට ඔයාලා පේනවා. ඒතර මට ඔයාලත් එක්ක එහෙම චැට් කරන්න පුළුවන් ඩිරෙක්ට්ලි. දැන් මට මෙතනදී එහෙම කරන්න බෑ, ඔයාලා මට පේන්නේ නැති දරුවෝ නිසා. ඒ නිසා ඔයාලා මාත් එක්ක සම්බන්ධතාවය තියා ගන්න වෙනවා පන්ති වැඩ ටික කරගෙන යද්දී. මට කියන්න මේක හම්බුනේ හම්බුණාද නැද්ද කියලා පොඩ්ඩක් මට කියන්න. අනිත් අය හම්බුණාද නැද්ද මේ ડોකියුමන්ට් එක? ඉන්න අනිත් අය නිබන්ධනේ හම්බුණාද නැද්ද කියන එකවත් කියන්න මට බලන්න. අර චැට් කරන්න පුළුවන් මාත් එක්ක. ටියුට් එක කාටද හම්බුනේ කාටද නැත්තේ ඒක මට පොඩ්ඩක් කියන්න මට බලන්න. මොකද පන්ති වැඩ පටන් ගන්න කලින් මේ ડોකියුමන්ට් එක ළඟ තියෙන කට්ටිය මට ගාන හොයා ගන්නත් එපා. දසුන්ට හම්බුණාද? දෙනුවන් රටක දාන්න ෂනුල්යා, රණා. කවුද රණා කියන්නේ? හරි, මට බලන්න ඒකට රටක දාන්න බලන්න. අමෝක්ෂට හම්බෙලා, දසුන්ට හම්බෙලා, හම්බුන්නේ නෑ නේ සර්. ඈ, හම්බුන්නේ නෑ. දසුන් ඔයා අපිට විස්තර ටික දැම්මද? දෙනුවන් ඔව් සර්. ආරයිට්, හරි, දෙනුවන්, හරි, දසුන්. ඊයේ සර් දැම්මේ. හරි, ඊයේ දැම්මා නම් ඔයාට මම හිතන්නේ අද නෙමේ හෙට හෝ අනිද්දා වගේ ඉඳවට පස්සේ හම්බ වෙයි. හරි, රයිට්. හොඳයි, මම ආරම්භ කරනවා දරුවනේ. ඔයාලට දැන් මේ මාසේ කියන්නේ දැන් මේ දෙස අගෝස්තු මාස සහ සැප්තැම්බර් මාස කියන මාස දෙකේ 2026 ඔයාලට අපි ෆ්‍රී පලෙන් පාඩම අපි 2026 වලට කරලා දෙන්න පොරොන්දුවක් වුණා පොගේ දවසක. එතකොට දරුවනේ ඔයාලා ඒකත් එක්ක හරියට සම්බන්ධ වෙන්න වැඩටි ඔයාලට ලස්සනට කරගෙන යන්න හැකියාව ලැබෙයි. එතකොට මම පාඩමේ ඔයාලගේ සිලබස් එකේ පළවෙනිම පාඩම තමයි පොගේ ඉංජිනේරු තාක්ෂණ වේදේ හැඳින්වීම. හරි, ඒ කියන්නේ මොකක්ද ඉංජිනේරින් ටෙක්නොලොජි කියන්නේ කියන කොටස තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ.
හරිද? හරි. එතකොට දැන් අපි ඉංජිනේරින් ටෙක්නොලොජි කියන කොටස මොකක්ද කියලා කතා කරනකොට මම මෙහෙම පුංචි පැහැදිලි කිරීමකට දරුණේ එනවා. හරි. විශේෂයෙන්ම හරි විශේෂම උදේ අපි අවධානය යොමු කරන්නට අවශ්‍යයි ඉංජිනේරු තාක්ෂණවේදී හැඳින්වීම පිළිබඳව. හරි. විශේෂයෙන්ම මම මෙතනදී මෙහෙම කාරණාවක් කියන්නම්. හරි. අවධානය යොමු කරගත්තොත් ඔයාලට මොකක්ද ඉංජිනේරින් ටෙක්නොලොජි කියන්නේ කියලා මම මෙහෙම කියන්නම්කො. හරි. දරුවනේ හිතන්න මෙහෙම. දැන් ඉස්සර අතීතයේ මිනිසා හිටියේ වනාන්තරය තුළනේ. දැන් වනාන්තරය තුළ ඉඳලා එයා යුග කීපයක් පහු කරගෙනනේ අද මේ ඉන්න යුගයේ දක්වා ආවේ. ඒ කියන්නේ දැන් අතීතයේ ඉඳලා වර්තමානය දක්වා දෙක පාරම තාක්ෂණය කියලා එකක් බිහි වුණේ නැහැනේ. මිනිසාගේ අවශ්‍යතා සහ වුවමනා මතනි දරුවනේ තාක්ෂණයක් බිහි වෙන්නේ. දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා ගන්නකෝ ඔයාට නිදා ගන්න බිම නිදා ගන්නත් පුළුවන්. හැබැයි ඔයාට නිදා ගන්න ඇඳක් අවශ්‍ය වෙච්ච නිසා ඇඳක් නිර්මාණය කරගත්තේ. දැන් ඔයාට නිදා ගන්න ඇඳක් කියලා එකක් වුවමනා නැත්තම් ඇඳක් කියන එකක් නිෂ්පාදනය වෙන්නේ නැහැ, නිර්මාණය වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. එතකොට අපේ අවශ්‍යතා මත තමයි දේවල් නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් තව අපි කිව්වොත් එහෙම දරුවනේ අපිට ලිඳකින් වතුර ගෙදරට ගේන්න කලයක් වුවමනා නොවුනා නම් කලයක් කියලා එකක් නිර්මාණය වෙන්නේ නැහැ. විලිවසා ගැනීම සහ සීතලෙන් ආරක්ෂා වෙන්න, උණුසුමෙන් ආරක්ෂා වෙන්න අපිට ඇඳුම් කියලා જાතියක් අවශ්‍ය නොවුනා නම් ඇඳුම් කියලා જાතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට නිෂ්පාදනයන් බිහි කිරීම සඳහා කර්මාන්ත ශාලා කියලා දෙයක් අපිට අවශ්‍ය නොවුනා නම් කර්මාන්ත ශාලා කියලා දෙයක් අද නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා මේ හැම දෙයක්ම මිනිසාගේ අවශ්‍යතා මත නිර්මාණය වෙච්ච දේවල්. අතීතයේ පුතේ මිනිස්සු බර අරගෙන ගියේ එක හිසේ තියාගෙන. එහෙම නැත්නම් කර මත තියාගෙන. එහෙම නැත්නම් බිම දිගේ ඇදගෙන. එහෙම නැත්නම් සත්තුන්ගේ පිටේ පටවගෙන බර ඇද්දේ. හැබැයි මිනිසා එහෙම අදිනකොට මිනිසාට අවශ්‍යතාවයක් ආපු නිසානේ මිනිසා දරුවනේ යන්ත්‍ර සූත්‍ර වාහන කියලා දෙයක් ඒ සඳහා නිර්මාණය කරගත්තේ භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතාව සඳහා. එතකොට දැන් එහෙම මිනිසා හැම නිර්මාණයක්ම පුතේ සිද්ධ කරන්නේ මිනිසාගේ අවශ්‍යතා සඳහා. හරිද? එතකොට මේ අවශ්‍යතාව සඳහා මිනිසා මේ දේවල් නිර්මාණය කිරීමත් එක්ක අපි ඉංජිනේරුවරු තාක්ෂණවේදීන් ලස්සන අර්ථ දැක්වීමක් දෙනවා. ඒ අනුව අපි කියනවා පුතේ මෙන්න මෙහෙම දෙයක්. තව එකක්. දැන් ඔය ඉංජිනේරුවරු තාක්ෂණවේදීන් ගැන කතා කරනකොට මම මෙහෙමත් පැහැදිලි කරනවා. දරුවනේ දැන් අතීතයේ මිනිසා හිටියේ වනාන්තරවල අමුමස් ආහාරයට ගනිමින් හිටියේ. හරි. එතකොට එයා පාවිච්චි කරේ ගල් ආවුද? එහෙම හිටපු මිනිසා සත්තු හීලෑ කරමින් තැනින් තැනට ගිහිලා ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඒ වගේම తాවකාලික මඩු වගේ දේවල් භාවිතා කරන්න පුරුදු වෙනවා. එහෙම යුගයකත් ඒ කට්ටිය හිටියා. ඉතින් තැනින් තැනට යන එක කරදර නිසා මිනිසා එක තැනක ස්ටේබල් වුණා, ස්ථාවර වුණා. ඊට පස්සේ ස්ථීර ජනාවාස හදාගෙන ගොවිතැනින් ජීවත් වෙන්න ඕන පුරුදු වුණා. දැන් සිස්ටර් මේ මම මේ කිව්වට මේක වෙන්නේ අවුරුදු දහස් ගණනක විපර්යාසයන් තුල මේ කතන්දර සිද්ධ වෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ එතනින් පස්සේ මිනිසා එක තැනක ස්ටේබල් වෙලා ඔය මොනවද කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන්න පටන් අරන් වැඩ කටයුතු කරගෙන යන අතරතුර එයාට අස්වැන්න වපුරපු දවස ඉඳලා අස්වැන්න නෙලා ගන්න දවස දක්වා තියෙන කාලය විවිධ කාලයක් හම්බුණා. වෙනද වගේ දඩේම යන්නේ නැහැ. ඒ නිසා විවේකයක් හම්බුණා. මේ හම්බෙච්ච විවේක කාලය තුළ එයා කලාකෘති, එහෙම නැත්නම් එයාගේ විවිධ හැකියා ප්‍රවර්ධනය කරගන්න, ආගම පිළිබඳ ඉගෙන ගන්න, අක්ෂර කතා කරන්න, අක්ෂර ගැන ඉගෙන ගන්න, මේ වගේ දේවල් වලට උන් පෙළඹුණා. එතකොට අර හිතියට වඩා සංවර්ධිත වෙච්ච, එහෙම නැත්නම් අගෙන් වැඩි වෙච්ච සංස්කෘතියක් ඔහුට නිර්මාණය වුණා. එතනින් පස්සේ වුණ ඔන්න ධර්ම නැතුව අලුත්ම යුගයකට ගිහිල්ලා විවිධ බාහන නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. ධර්ම නැතුව කාර්මික යුගයකට යනවා. එතනින් පස්සේ පරිගණක චන්ද්‍රිකා වගේ දේවල් හොයාගත්ත යුගයකට යනවා. හරි. එතකොට එහෙම යුග පරිවර්තන ගණනාවක් සිද්ධ වෙනවා. දැන් විශේෂම දැන් ඔය ඉංජිනේරුවෝ තාක්ෂණවේදීන් ගැන කතා කරද්දී අපිට හම්බ වෙනවා මේ ප්‍රධාන වශයෙන් යුග පහ. මේ යුග පහ ගැන කතා කරද්දී අපිට හම්බ වෙන පළවෙනිම යුගය තමයි, හරි, අපිට හම්බ වෙන පළවෙනිම යුගය තමයි මේ යුග පහත් එක කතා කරද්දී ගල් යුගය. ගල් යුගය ඊට පස්සේ අපිට හම්බ වෙනවා උවේ කෙඳේර යුගය. ඊට පස්සේ අපිට හම්බ වෙනවා කෘෂි
කාර්මික යුගය ඊට පස්සේ හම්බ වෙනවා කාර්මික යුගය ඊට පස්සේ හම්බ වෙනවා තොරතුරු තාක්ෂණ යුගය කියන යුගය. ඔන්න යුග පහත් එක්ක තමයි ඉංජිනේරු තාක්ෂණවේදී පුතා බැඳිලා පවතින්නේ. පැහැදිලිද? ඉංජිනේරු තාක්ෂණවේදී බැඳිලා පවතින ඔන්න යුග පහත් එක්කයි. එතකොට අතීතයේදීම මිනිසාට ඇතිවෙච්ච අවශ්‍යතා සහ වුවමනා පාදක කරගෙන තමයි ඉංජිනේරු තාක්ෂණවේදී කියලා එකක් බිහිවීම සිද්ධ වෙන්නේ. හරි? අපි කතා කරමු මෙතනින්. හරි. අපි මෙතනින් කතා කරමු. එතකොට පුතේ අපි එනවා කතා කරන්න ඔයාගේ ඩොකියුමන්ට් එක තුල රයිට් දරුවෝ කියපු දෙන ප්‍රශ්න වගේක් අහනවා. මම ඒ කඩේට පෞද්ගලික උත්තර ටික දීලා ඉවර කරන්න. ටක් ගාලා. හරි රජ දර කිවදේ ප්‍රශ්න කි පැක් හවා හොඳ එතකොට රයිදමම් කිව්වේ තැන් ඔය ඉංජිනරු තාක්ෂණවේදය කියන කාර්යය අපි ගත්තහම නැත්තම් කාරණාව ගත්තහම මේ එක දවසකින් දෙකකින් මේක බිහි විච්ච දෙයක් නෙමේ. මේක මේ වසර ගණනාවක් තිස්සේ කියන අවුරුදු දහස් ගානක් තිස්සේ පියවරෙන් පියවර ටික 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 ඇතිවෙච්ච මිනිස් අවශ්‍යතා සහ වුවමනා මත නිර්මාණය වෙච්ච දෙයක්. දැන් විශේෂම දැන් මම තව ටිකක් පැහැදිලි කරන්නම්කෝ. දැන් ගල් ගුහාවල ජීවත් වෙච්ච අපේ මුල්ම මිනිස්සු කට්ටිය නැත්තම් මුල්ම මානවයා ඔවුන් ඇත්තටම කෑවේ අමු මස්. හරි, අමු මස් තමයි ආහාරයට ගත්තේ. එතකොට ඔවුන් සතෙක් මරාගෙන අමුෙන් මස් ආහාරයට ගත්තා. ඒ අයට තිබුණ ප්‍රධානම අවශ්‍යතාවය තමයි ආහාර. හරි, කෑම තමයි තිබ්බේ. ඒ නිසා අමුෙන් මස් කන්න පටන් ගත්තා. හැබැයි එහෙම අමුෙන් මස් කෑවට එයාලා මේ කැලේ ජීවත් වෙනකොට නැත්නම් කැලේ එයාලා ඇවිදිනකොට දැක්කා ලැව්ගිනි ඇති වෙනවා දැක්කා. ලැව්ගිනි ඇති වෙලා කැලේ හිටපු සමහර සත්තු මැරිලා හොඳට මේ පිච්චිලා, ඒ කියන්නේ බාබකියු වෙලා එහෙම ඉන්නවා දැක්කා. ඒක හොඳට පිච්චිලා ඉන්නවා දැක්කා. ඒ වගේම
කැලේ ඔය අකුණු වගේ ගහලා ගිනි ගත්තට පස්සේ ඒ වගේ අවස්ථාවල පිරිසුන සත්තු එයාලට හම්බ වුණා. ඒ සත්තුන්ගේ මස් කද්දී අර අමුවෙන් කන සත්තුන්ගේ මස් වලට වඩා රසයක් ඔය ගැටට දැනෙන්න ගත්තා. ඊට පස්සේ මේ අය ගින්දර නිර්මාණය කරන්න ගත්තා. ගල් කැට දෙකක් එකට අතුල්ලලා, වියල දණු දෙකක් එකට අතුල්ලලා මෙයාලා ගින්දර ලබා ගන්න උත්සාහ කරා. ලබා ගත්ත ගින්දර පාවිච්චි කළ මෙයාලා අමු මස් පුච්චලා ගන්න පුරුදු වුණා. ඒ රාත්‍රි කාලයේදී ආලෝකය ලබා ගන්න පුරුදු වුණා. ශීත කාලෙදි උණුසුම ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න ගින්දර පාවිච්චි කරන්න පුළුවන් වුණා. ඔය වගේ විවිධ අවශ්‍යතා ආවා. ඊට පස්සේ අර සතෙක්කුගේ පිටේ බහණ්ඩ පටවාගෙන යාම, හිස මත තියාගෙන යාම, බිම දිගේ ඇදගෙන යාම වගේ වැඩවලදී ඔවුන් දැක්කා විශේෂයෙන්ම දරුවනේ දැව කඳන් බිම තියලා ඒ මත ලොකු බරක් ඇදගෙන යද්දී දැව කඳන් වල හරස්කඩ දැක්කානේ වෘතාකාර හැඩය. අන්නේ වෘතාකාර හැඩේ පාවිච්චි කළ මෙයාල විශාල රෝද හදාගත්තා. ඒ නිසා රෝදේ හැදුනට පස්සේ ඒකත් එක්ක කරත් හැදුනා. කරත් ඇදලා අද අපි දකින මෝටර් වාහන දක්වා මේ ව්‍යාප්තිය ටික 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 සිද්ධ වුණා. හරිද? හරි. දැන් එහෙම තමයි මේ යුග ටික නිර්මාණය වෙන්නේ. දැන් අපිට ඔය මිනිසාගේ අතීත ඉඳලා වර්තමානය දක්වා ඇතිවිච්ච ඔය හැසිරීම් ජාලයේ විවිධ කාලවකවානු තමයි අපි මේ යුග විදියට මෙතනදී නම් කිරීම කරන්නේ. හරිද? හරි. පොතලට දැන් හම්බලා දෙන ටියුට් එකේ පළවෙනි පිටුවට එද්දී හරි වාට ලස්සන කතන්දරයක් කියනවා. ඉංජිනේරු තාක්ෂණයේදී හැඳින්වීම පිළිබඳව. හරිද? වාට දීලා තියෙන මේ ඡේදයේ පළවෙනි ඡේදය කියව ගත්තාම හොඳ අවබෝධයක් කියෙන්නේ මෙහෙම. මානව ජීවිතයේ ප්‍රායෝගික අරමුණු සහ මානව පරිසරය වෙනස් කර ගැනීමට සහ හැසිරවීමට ඒ වගේම දැනුම යෙදවීම තාක්ෂණවේදී භූමිකාවයි. ජීවිත වඩාත් පහසු සහ ප්‍රසන්න කර ගැනීම හා කාර්යයන් ඉහළ ඵලදායීතාව සඳහා අමුද්‍රව්‍යය ආයුධ ශිල්පීය ක්‍රම සහ බලශක්තිය යොදා ගැනීම තාක්ෂණවේදයට අයත් වෙනවා. විද්‍යාව විවිධ සංසිද්ධීන් හෝ කාර්යයන් සිදුවන ආකාරය හා එසේ සිදු වීමට හේතු පැහැදිලි කරන අතර තාක්ෂණවේදයේ කාර්යයන් සිදු කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා. මානවයා ආයුධ භාවිතය ආරම්භ කිරීමත් එක්කම මානවයාගේ විවිධ ප්‍රයත්නයන් සඳහා තාක්ෂණවේදයේ දායකත්වය අත්‍යවශ්‍ය වෙලා තියෙනවලු. කාර්මික විප්ලවය තාක්ෂණික සංවර්ධනයේ වේගවත් කර ඇති අතර කායික ශ්‍රම යෙදවීම යන්ත්‍ර මගින් ආදේශ වෙලා තියෙනවා. එසේම වේගවත් තාක්ෂණික සංවර්ධනයත් වාතය සහ ජලය දූෂණය වීමට හා හානිදායක පරිසරාත්මක බලපෑම් ඇති කිරීමට හේතු වෙලා තියෙනවා කියලා කියනවා. හරි. ඊට පස්සේ කියනවා මේ අනුව ඉංජිනේරු තාක්ෂණවේදී යනු. ඔන්න කතන්දරයට දැන් අපි අත ගහනවා. ඉංජිනේරු තාක්ෂණවේදී කියන්නේ මොකක්ද කියලා කියන්නේ. ඔන්න අපිට කියනවා පොදේ ඉංජිනේරු තාක්ෂණවේදී කියන්නේ පවත්නා වූ හෝ මතු ඇති විය හැකි තාත්වික ගැටලු වලට මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පයේ ඇතුළත් ක්‍රියාවලියයි. මම මේ අකුරු පෙළිය දරුණේ ටිකක් අඳුරු කළු කරලා දෙනවා. ඔයාලා හයිලයිට් පෙන් එකක් තියෙනවා නම් අන්න ඒ වාක්‍ය ඛණ්ඩෙම හයිලයිට් කරගන්න. පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටලු වලට මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පයේ ඇතුළත් ක්‍රියාවලියයි. ඒ වාක්‍යෙම හයිලයිට් කරගන්න. ඒ වාක්‍යෙම හයිලයිට් කරගන්න. හරි. ඔයාලා ඔය වාක්‍ය කටපාඩමේ තියාගන්නට ඕන. ගෙදරින් ගක හොඳට පාඩම් කරගන්න. මොකක්ද ඉංජිනේරුට තාක්ෂණ විදියේ හැදින්වීම කියන්නේ කියලා එතකොට ඔයාලට අවබෝධයක් ගන්නට පුළුවන්. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ පොදේ අධ්‍යයනයේ පහසුව සඳහා ඉංජිනේරු තාක්ෂණ වේදයේ ප්‍රධාන වශයෙන් යුග පහකට පුතා වෙන් කරන්න යනවා. වඩ කියනවා ඉංජිනේරු තාක්ෂණ වේදයේ විකාශය යනුවෙන් හඳුන්වන්නේ ඈත අතීතයේ ඉඳලා අද දක්වා තාක්ෂණයේ ඇතිවෙච්ච ක්‍රමික වෙනස් වීම කියලා වට කියනවා. ඒ වගේම කියනවා ඉතා සංකීර්ණ අවශ්‍යතා සඳහා වැඩි වශයෙන් තාක්ෂණ වේදය යොදා ගන්නවා කියලා වට කියනවා. හරි. ඊළඟට කියනවා right. තාක්ෂණ වේදයේ විකාශය අධ්‍යයනය කිරීමේ පහසුවට යුග පහකට වෙන් කරලා ඒවා පිළිබඳව වෙන වෙනම පොතේ කතා කරනවා කියලා කියනවා. හරි. දැන් මම මෙහෙම පැහැදිලි කිරීමක් කරනවා. හරි. දැන් ඔයාලට කියනවා තාක්ෂණික යුග පහකට වර්ගීකරණය කරනවා කියලා කියනවා. දැන් පුතේ ඔන්න මම ටිකක් ඔන්න දැන් මගේ පැටර්න් එකට ක්ලාස් එක මම අරගෙන යනවා. එතකොට ඔයාට මම මෙන්න මෙහෙම පැහැදිලි කිරීම කරන්නම්. මම අවශ්‍ය කොටස් ඔයාට මම ස්ක්‍රීන් ෂෙයා කරනවා. මෙන්න මෙහෙම. තාක්ෂණික යුග පහකට වර්ගීකරණය කරයි කියලා කියනවනේ. අන්න එතෙන්ට අදාළව පුත අපි මෙන්න මේ යුග පහ ලස්සනට වෙනම පාඩ සෙට් එකක් කරලා ලියා ගනිමු. එන්න පුතේ වාගේ ටියුට් එකේ තාක්ෂණික යුග පහකට වර්ගීකරණය කරනවා කියලා කියනවනේ. අන්න එතෙන්ට එන්න. තාක්ෂණික යුග පහකට වර්ගීකරණය කරනවා කියනවනේ.
මම දැන් ඔයාගේ ඩිස්ප්ලේ එකට හරි ඔයාගේ ඩිස්ප්ලේ එකට පුතේ මගේ ස්ක්‍රීන් එක දාගත්තා. ඔයාට දැන් කියලා තියෙන මෙන්න මේ කාරණා ටික. හරි ඔයාගේ ටියුට් එකේ කියනවා ඉංජිනේරු තාක්ෂණවේදී කියන්නේ මොකක්ද කියලා කතන්දරයේ කියනවා පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටළු වලට මානව යහපත සැලසන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පය තුළ ක්‍රියාවලිය කියලා වට කියනවා. හරි ඊට පස්සේ පුතේ අපි යුග පහකට මේක වෙන් කරනවා. හරිද? රයිට්. තාක්ෂණික යුග පහකට වර්ගීකරණය කරයි කියලා කියනවා. අන්න දැන් ලැබිලා වෙනව පාටිකෙන් ලියන්න මෙන්න මේ යුග ටික පුතේ ලියන්න. එතන තියෙන යුග පහක් පුතා. ස්ටෝන් ඒජ් ඉංග්‍රීසි ටර්ම් එකත් එක්කම ලියන්න ගල් යුගය. පැස්ටොරල් ඒජ් ඉන්දියන් යුගය. ඇග්‍රිකල්චරල් ඒජ් කෘෂිකාර්මික යුගය. ඉන්ඩස්ට්‍රියල් ඒජ් කාර්මික යුගය. ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ඒජ් තොරතුරු තාක්ෂණික යුගය. පැහැදිලිව පුදවලික නෝට් කරගන්න බලන්න චට්ටක් ගන්න. හරි ඉක්මනින් නෝට් කරගන්න. නෝට් කරගෙන ඉවරලා මට කියන්න වැඩි ඉවරනම් කියන්න.
වැඩි වරා කට්ටිය කියන්න, වැඩි වරන් කියන්න. දෙන්නෙක් නම් ඉවරයි මේ වෙනකොට, අනිත් අයගේ තත්ත මොකද? තුනක් ඉවරයි. අනිත් අයගේ තත්ත මොකද ඉක්මන් කරන්න. හරි ඉක්මන් කරමු අපි. හරි තව දෙන්නෙක් වැඩි ඉවරයි, ඉක්මන් කරමු. right right මම ඉදරට හැමෝගේම වගේ ඉවරයි right. අපි දැන් පොතේ මෙතනින් එහාට මේ එකින් එක යුග ටික වෙන වෙනම සාකච්ඡා කරන්නට යනවා. ඔන්න දැන් හොඳට අහගෙන ඉන්න මම පැහැදිලි කිරීමක් මුලින්ම කරනවා. හොඳට අලුට දාගන්න මේ රටා ටික. මුලින්ම උදා ගල් යුගයට අපි එනවා. ගල් යුගය කියලා කියන්නේ හරි ගල් යුගය තුල තිබුණා මෙන්න මේ වගේ නිර්මාණ, ගල් ආයුධ තිබුණා. ඒ වගේම ගල් යුගය තුල භාවිතා කළා ගල් ගුහා භාවිතා කළා, අමුවෙන් මස් කෑවා. මේ යුගයේ අවසාන වෙනකොට අවසාන හරියට එද්දි ගින්දර සොයා ගැනීමකුත් වෙනවා. ඒ කියන්නේ ගල් යුගයේ තුලදීම තමයි ගින්දර සොයා ගැනීමත් වෙන්නේ. ඒ කියන්නේ ගල් යුගයේ තුල අවසාන භාගයේදී තමයි ගින්දර සොයා ගැනීම වෙන්නේ. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ එනේර යුගයට එනවා. එනේර යුගයට එනකොට එනේර යුගයේදී කරන්නේ තැනින් තැනට ගිහිලා ජීවත් වෙනවා, తాවකාලික ජනාවාස තියෙනවා. හරිද? එම යුගයේ තමයි එනේර යුගය කියන්නේ. විශේෂම එම යුගය තුල විශේෂම ඇති කරන්න පටන් ගත්ත ඌරා, කියන ඌරෝ, ඒ වගේම කුකුල්ලු, එළුව, බැටළු වගේ සත්තු ඇති කළා. විශේෂයෙන්ම එය ඇති කළේ එක්කෝ කිරි ලබා ගන්න, එහෙම නැත්නම් මොනවද මාංශ ලබා ගන්න, කියන්නේ මස් ලබා ගන්න, එහෙම නැත්නම් ප්‍රවාහන අවශ්‍යතා සඳහා එය කට්ටියව මේ ඇති දැඩි කිරීම කළා. ඊට පස්සේ කෘෂිකාර්මික යුගය. කෘෂිකාර්මික යුගය තුළ පොතේ සිද්ධ වෙච්ච විශේෂ සිදුවීම් තියෙනවා. දැන් එකක් තමයි කෘෂිකාර්මික යුගය තුළ ස්ථිර ජනවාස මෙයාල ඇති කරගත්තා. ඒ වගේම එයාලා වැඩ විශේෂම වැඩ කරද්දී දැවියෙන් කරපු කෘෂි උපකරණ මේ කට්ටිය භාවිතා කළා. සත්ව වසුරු පොහොරක් ලෙස මේ කට්ටිය පාවිච්චි කළා. නව කෘෂිකාර්මික ක්‍රමවේද ඇති වුණා. ඔය වගේ නිර්මාණ කීපයක්ම කෘෂිකාර්මික යුගය තුළ තිබුණා. ඊට පස්සේ කාර්මික යුගය. කාර්මික යුගය ගත්තට පස්සේ මේ කාර්මික යුග තුළ ඇති වෙච්ච විපර්යාස ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම කාර්මික යුග තුළ විශේෂයෙන්ම දරුවනේ දැන් අපි ගත්තම කරත්තය. ඒ කාලේ තිබ්බ හොඳම වාහනය කරත්තයේ ඉස්සර මුල්ම කාලේ කරත්ත රෝද හදලා තිබුණේ ලෑලි ගහලා හදලා තිබුණේ. හැබැයි ඔය කාර්මික යුග තුළ ලෝහ කොටස් එකතු කළා. දැන් රෝදේ වටේට කරත්තේ කොහොමද දැකලා තියෙන්නේ? කරත්ත රෝදේ වටේට යකඩ පට්ටමක් ගහලා තියෙනවා. පැහැදිලිද? ඔලක දැකලා ඇති. ඒ යකඩ වට්ටම දිනනවා. ඒ වගේම ඔය කරත්ත රෝද දෙක දාලා තියෙන තැනතරෝනේ අපි කියනවා කඩානනේ කියලා එකක් ගහලා දිනනවා. රෝද එළියට අනේක වරක් වන්න කඩානනේ කියලා එකක් ගහලා දිනනවා. ඒ වගේම ඔබේ තියෙන තව කරත්ත තව තියෙනවා. විශේෂයෙන්ම දැන් ලෝහ කොටස් එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ ගරාද නිර්මාණය කරද්දී එහෙම නැත්නම් ඔබේ තියෙන බොස් ගෙඩිය ආදද්දී කරත්ත භාෂාවෙන් එහෙම දේවල් ටිකක් තියෙනවා. ඒක බොස් ගෙඩිය ගරාද යන එහෙම නැත්නම් ඔබේ පුහුණුව කියලා කොටසක් තියෙනවා. ඔය වගේ දේවල් නිර්මාණය කරන ලෝහ භාවිතා කිරීම කළා. ඒක සිද්ධ වෙන්නේ කාර්මික යුගය තුල. ඊට පස්සේ තොරතුරු තාක්ෂණ යුගය ගත්තට පස්සේ එම යුගය තුල නිර්මාණය වෙච්ච විශේෂ නිර්මාණ කීපයක් තියෙනවා. නැත්නම් නිර්මාණයක් මෙන්න මෙහෙම. එකක් තමයි ඉන්ටර්නෙට් තිබ්බා, ඊමේල් හැදුනා, ස්කයිප් ටෙක්නොලොජි එක හැදුනා. ඔය වගේ දේවල් සියරම තොරතුරු තාක්ෂණ යුගය තුල තමයි නිර්මාණය වුණා කියලා අපි සලකන්නේ. පැහැදිලිද? ඉතින් ඔන්න යුග ටික තමයි අපි දැන් පිළිවෙලින් කතා කරන්නට යන්නේ. ඒ නිසා පුතා එන්න ඔයා ගල් යුගය කියන තැනට. අපි එකින් එක පැහැදිලි කරනනම් මේ යුගය තුල සිද්ධ වෙච්ච විපර්යාසයන් නැත්තා වෙනස් වීම් ටිකත් එක්කම. හරි මම මෙහෙම පැහැදිලි කරන්නම්. එන්න පුතාල මුලින්ම ඔයා ගල් යුගය කියන තැනට, ගල් යුගය කියන තැනට එන්න. ගල් යුගය කියන තැනට ඇවිල්ලා මම ඔයාට
මේ ස්ක්‍රීෂා කරලා මම පැහැදිලි කරන අතර හොඳට අවබෝධ කරගන්න පුළුවන් වෙයි. වාගේ ඩිවයිස් එකේ ෆෝන් එක හරි ලැප් එක හරි ටැබ් එක හරි වාගේ තියෙන ඒ ඩිවයිස් එකක පැහැදිලි මේක හඳුනා ගන්න පුළුවන් වෙයි. රයිට්. එතකොට දැන් මම ඉන්න ෆ්‍රේම් එකක මගේ ෆොට් රූපේ තියෙනවනේ. කැමති නම් ඒක ලොකු කරලා බලන්න. එහෙම නැත්නම් ඩිස්ප්ලේ එකේ ওই වටන රූපේ ලොකු කරලා ගන්න. ඔය දෙකෙන් එකක් සිලෙක්ට් කරලා ගන්න පුළුවන් ඈ. හරි. නමුත් මගේ රූපේ පොඩි කරලා ඩිස්ප්ලේ එකේ තියෙන රූපේ ලොකුවට තියාගන්න. එතකොට මම මේ කියන දේ හොඳට පැහැදිලි වෙයි. පුතේ ගල් යුගය. දැන් ගල් යුගය ගැන කතා කරද්දී මම පැහැදිලි කරන මෙන්න මෙහෙම ස්ටෝන් ඒජ් එක. දැන් වාට පේනවා මෙතනදී දැන් වාට ওই ඩිස්ප්ලේ වෙලා තියෙන රූපෙත් එක්ක මම පැහැදිලි කරන්නම්කෝ. දැන් බලන්න ගල් යුගය තුළ පුතේ මිනිස්සු ඇඳුම් ඇඳින්නේ නැහැ. රෙදි ඇඳින්නේ නැහැ. අමු හිලුවෙන් තමයි හිටියේ. දැන් වාට පේනවනේ ওই ගල් ගෙඩි උස්සගෙන දෙගොල්ල අතර ෆයිට් එකක් සිද්ධ වෙනවනේ. හරි. අද වගේම තමයි ඉතින් නේද ඒ කාලේ. ඒ කියන්නේ පුතේ ඒ කාලේ පාවිච්චි කරපු ආයුධ තමයි ගල් ආයුධ. ඒ කට්ටිය හිටියේ ගල් ගුහාවල. මුල්ම කාලේ මිනිස්සු ඇඳුම් ඇඳීමක් එහෙම කළේ නැහැ. හරිද? එතකොට මේ මේ අයගේ මේ ගල් යුගයේ අවසාන හරියේදී ගින්දර සොයා ගැනීමත් එක්ක අමුයන් කාපු මස් පුච්චල ගන්න පටන් ගන්නවා. හරිද? ලියමු දරුවනේ ගල් යුගය ගැන පුංචි පැහැදිලි කිරීමක් බෙන්න මෙහෙම. ලියන්න මම මේ කියන වාක්‍ය. ලියන්න මෙහෙම. ගල් කැබලි කමාවක් දාන්න. සත්ව ඇට කැබලි කමාවක් දාන්න. ගල් කැබලි කමා සත්ව ඇට කැබලි හා දැව කොටස් හා දැව කොටස් යොදා ගනිමින් හා දැව කොටස් යොදා ගනිමින් දඩයම් කළ යුගය දඩයම් කළ යුගය වෙනම පාඨකෙ ලියන්න ගල් යුගය සාමාන්‍ය පැන ලියන්න හෙවත් වෙනම පාඨකෙ ලියන්න වනචාරි යුගය වෙනම පාඨකෙ ලියන්න වනචාරි යුගය සාමාන්‍ය පැන ලියන්න ලෙස හඳුන්වයි ඔවුන්ගේ වාසස්ථාන වූයේ ගල් ගුහාවන්ය ඔවුන්ගේ වාසස්ථාන වූයේ ගල් ගුහාවන්ය ඔවුන්ගේ වාසස්ථාන වූයේ ගල් ගුහාවන්ය මෙම යුගයේදී ගින්දර සොයා ගැනීම නිසා මෙම යුගයේදී ගින්දර සොයා ගැනීම නිසා ගින්දර සොයා ගැනීම නිසා එතෙක් කල් අමුවෙන් එතෙක් කල් අමුවෙන් මාංශ ආහාරයට ගත් මිනිසුන් කමාවක් දාන්න මාංශ පුලුස්සා ආහාරයට ගන්නා ලදී ආහාරයට ගන්නා ලදී හරි. දැන් ওই ගල් යුගය තුල ඔබ ඔය දකින තොරතුරු ටිකට අමතරව තව සිද්ධ වෙන කතන්දර ටිකක් තියෙනවා. මම මේ ටිකත් පෙන්වන්නම්. මේ ටික දැන් ලියලා ඉවරයිනේ. හරි ඉවරයි. ඊට පස්සේ බලන්න පොතේ මෙන්න මේ සටහන. දැන් මේ තියෙන්නේ මොකද්ද? මෙවලට මම ඩිස්ප්ලේ කරන මේ තියෙන්නේ දැන් ওই වම් පැත්ත ඉහළ රූපේ පේන්නේ සත්තු දඩයම් කරන අවස්ථාවක් පේන්නේ. ඊට පස්සේ දකුණු පැත්ත යට කෙළවරේ වට පේනවා රූප සටහන. ගල් දෙකක් එකට අතුල්ලලා ගින්දර ලබා ගන්න හදන අවස්ථාවක්. පැහැදිලිද? ওই සියල්ලක්ම සිද්ධ වෙන්නේ ගල් යුගය තුලයි. ඊට පස්සේ එනවා අපි කතා කරන පුතා එඩේරු යුගය තුල. හරි. එඩේරු යුගයේ ගතට පස්සේ වට ඩිස්ප්ලේ එකේ පේනවා එඩේරු යුගයේදී වෙන්න පුතේ තැනින් තැනට ගිහිල්ලා කූඩාරම් නිර්මාණය කරගෙන ඒ තුළ ජීවත් වෙන අවස්ථාවක් තමයි එඩේරු යුගය කියලා කියන්නේ. පැහැදිලිද? හරි. දැන් විශේෂම දැන් වාට පේනවා දැන් එඩේරු යුගය තුල සිද්ධ වෙන විපර්යාස ගණනාවක් තියෙනවා. දැන් විශේෂම එඩේරු යුගය ගත්තට පස්සේ එඩේරු යුගය තුල පුතේ අපි දකිනවා සාමාන්‍යයෙන් මේ සත්තු හිලය කළා ස්ථිර ජනවාස නැහැ මේ යුගය තුල. එඩේරු යුගය තුල තිබුණේ తాවකාලික ජනවාස. ඒ විතරක් නෙමෙයි ওই తాවකාලික ජනවාස තිබිච්ච ඔය එඩේරු යුගය තුල විශේෂම මේ ඒ කියන්නේ දැන් සත්තු ඇති කළා. විශේෂම දරුවනේ දැන් ඔය සත්තු හිලය කළා ආහාර සඳහා මස් ලබා ගන්න ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්න වගේ වැඩවලට විශේෂයෙන්ම ඒ සඳහා
මේ කට්ටිය පාවිච්චි කළා. මෙයාලා යොදාගත්ත දැන් ඔය ගවයා, එහෙම නැත්නම් දරුවනේ එළුවා, බැටළුවා, ඒ වගේම කුකුල්ලු, ඔය වගේ සත්තු මෙයාලා පාවිච්චි කළා මෙයාලගේ මේ පෞද්ගලික අවශ්‍යතා සඳහා. ඒ නිසා ගේනවා හෙනේරුගේ කියලා දැන් ලැබිලා මෙන්න මෙහෙම ලියන්න. ලියන්න. తాවකාලික ජනාවාස, తాවකාලික ජනාවාස ආරම්භ වී, తాවකාලික ජනාවාස ආරම්භ වී, ආරම්භ වී මිනිසා, මිනිසා සතුන් හීලෑ කර ගනිමින්, මිනිසා සතුන් හීලෑ කර ගනිමින් විවිධ අවශ්‍යතා සඳහා, විවිධ අවශ්‍යතා සඳහා සතුන් යොදාගෙන ඇත, විවිධ අවශ්‍යතා සඳහා සතුන් යොදාගෙන ඇත. එම කාර්යය නම් එම කාර්යය නම් ප්‍රවාහණය සඳහා, ප්‍රවාහණය සඳහා තමා කිරි ලබා ගැනීම සඳහා, කිරි ලබා ගැනීම සඳහා තමා මාංශයන් ලබා ගැනීම සඳහා, ඒ කියන්නේ මස් ලබා ගන්න මාංශයන් ලබා ගැනීම සඳහා යනාදීයයි, මාංශයන් ලබා ගැනීම සඳහා යනාදීයයි, යනාදීයයි, යනාදීයයි. එඩේර යුගය හා, එඩේර යුගය හා කාර්මික යුගය අතර, එඩේර යුගය හා කාර්මික යුගය අතර පැහැදිලි වෙනස්කමක් දැකිය නොහැක, පැහැදිලි වෙනස්කමක් දැකිය නොහැක, දැකිය නොහැක, දැකිය නොහැක, දැකිය නොහැක. හරි, පකරින් එඩෙරුගේ. හරි, ඊට පස්සේ අපි කතා කරන්න එඩෙරුගෙන් පසුපද කෘෂිකාර්මික යුගය. හරි, දැන් කෘෂිකාර්මික යුගය ගැන කතා කරන්න කලින් මම මෙහෙම පුංචි ප්‍රශ්නයක් අහන්න ඔයාලගේ පුතේ. දැන් අද ඔයාලා මෙතෙන්ට සම්බන්ධලා ඉන්නවනේ දරුවනේ, මේ එක එක පළාත් වලින් ඇවිල්ලා ඉන්න දරුවෝ ඉන්නවනේ. හරි, දැන් මට ඔයාලගේ පළාත් ගැන මට ලොකු අයිඩියා එකක් නැහැ. මට ටක් ගාල බලන්න දාන්න ඔයාලගේ ඩිස්ත්‍රික්ක මොකක්ද කියලා. දැන් මෙතන එක එක ඩිස්ත්‍රික් වල අමු දරුවෝ ඉන්නවනේ. මට ඔයාලගේ ඩිස්ත්‍රික්ක ටක් ගාල මට බලන්න ටෙක්ස්ට් එකක් දාන්න හැමෝම. ඔයාගේ ඩිස්ත්‍රික්ක මොකක්ද කියලා, ඔයා ඉන්න ඩිස්ත්‍රික්ක මොකක්ද කියලා මට ටක් ගාල ටික මේ ටක් ගාල දාන්න බලන්න. ඔයාගේ ඩිස්ත්‍රික්ක මට දාන්න බලන්න ටක් ගාල. හරි, ඔයාලගේ හරි ඩිස්ට්‍රික්ට් එක මට දාලා තියෙනවා. හොඳයි, හොඳයි. මොකද මේ දැන් ඔයාලගේ දැන් කොහමද දැන් ලබන මාසේ කියන්නේ සැප්තැම්බර් දෙවෙනි සතිය වගේ වෙද්දි උදේ ඔයාලගේ රිසල්ට් එනවා. හරි, සැප්තැම්බර් දෙවෙනි සතිය වගේ ඔයාලගේ රිසල්ට් එයි. එතකොට ඔයාලගේ රිසල්ට් ගත්තට පස්සේ ඔයාලගේ ස්ථිර පන්ති වලට ඔයාලට යන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ ස්කෝල වල ඔයාල දැනට තාවකාලික පදනම් මතනේ පාසල තුර ඔයාලට ගෙනවීම කටයුතු කරන්නේ. ඒ නිසා ඔයාලට හරියටම ගැලපෙන පන්තිය ඔයාලට ලබා දීම සිද්ධ කරાવી ඔත්තිර ඉඩකඩත් එක්ක. හරි, එතකොට රයිට්. හරි, හොඳයි. ඊළඟට මම වෙනවා කතා කරන්න පොදේ කෘෂිකාර්මික යුගය. මේ කෘෂිකාර්මික යුගය ගැන කතා කරනකොට
කෘෂිකාර්මික යුගය තුළ සිද්ධ වෙන්නේ ස්ථිර ජනවාස මේ යුගය තුළ තිබුණා. ඒ වගේමයි මේ යුගය තුළ ස්ථිර ජනවාස තියෙන වගේම දැවෙන් කරපු කෘෂි උපකරණ තිබුණා. ඒ වගේ මේ යුගය තුළ තිබුණා විශේෂයෙන්ම දැන් ඔය සත්ව අපද්‍රව්‍ය පොහොර ලෙස භාවිතා කරන යන්ත්‍ර සූත්‍රම යට නිර්මාණය කරන්න හැකියාවක් තිබුණා. අන්න ඒ දේවල් වල ප්‍රතිඵලය මත තමයි ඉදිරියේ තීරණය වෙන්නේ. දැන් කෘෂිකාර්මික යුගය. කෘෂිකාර්මික යුගය දෙනවා කෘෂිකාර්මික යුගය. මම අර ඩිස්ප්ලේ කරන්න කෘෂිකාර්මික යුගය පිළිබඳව අදහසක් ගන්න. හරි බලන්න මෙන්න මෙහෙම මම පැහැදිලි කිරීමක් කරන්න කෘෂිකාර්මික යුගය ගැන. හරි මේ තියෙන කෘෂිකාර්මික යුගය විශේෂම දරුවනේ කෘෂිකාර්මික යුගය තුළ ඔබ දකිනවා මේ ස්ථිර ජනවාස මේ යුගය තුළ නිර්මාණය වෙනවා නව වාරි තාක්ෂණික උපක්‍රම වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම දැන් ඔය දැවෙන් කරපු නගුල් වගේ දේවල් ඒ කාලේ භාවිතා කිරීම කරනවා. ඔය වගේ දේවල් අපිට කියන්න පුළුවන්. ලියන්නේ නිසා කෘෂිකාර්මික යුගය ගැන මෙන්න මෙහෙම අදහසක්. කියන්නේ මෙම යුගයේදී ස්ථිර ජනාවාස බිහි වූ අතර ස්ථිර ජනාවාස බිහි වූ අතර සරුබින් සොයා ගනිමින් ඒවායේ ධාන්‍ය වගා කිරීමටත් සරුබින් සොයා ගනිමින් ඒවායේ ධාන්‍ය වගා කිරීමටත් ඒවායේ ධාන්‍ය වගා කිරීමටත් එළුවන් බැටළුවන් කමා දාලියන් එළුවන් කමා බැටළුවන් සහ හරකුන් වැනි සතුන් නැති කිරීමත් සිදුවිය. වැනි සතුන් නැති කිරීමත් සිදුවිය. දැවයෙන් තනාගත් කෘෂි උපකරණ වෙනුවට දෙවෙන් තනාගත් කෘෂි උපකරණ වෙනුවට කෘෂි උපකරණ වෙනුවට කෘෂි උපකරණ වෙනුවට නැත කෘෂි උපකරණ දෙවෙන් තනාගත් කෘෂි උපකරණ භාවිතයට ගැනීම සහ කෘෂි උපකරණ භාවිතයට ගැනීම සහ සත්ව අපද්‍රව්‍ය පොහොර ලෙස යොදා ගැනීම මෙන්ම නව වාරි තාක්ෂණික ක්‍රමද වැනි නැත්නම් ඔරලියර තියෙන දරුවනේ අපද්‍රව්‍ය පොහොර ලෙස යොදා ගැනීම මෙන්ම නව වාරි තාක්ෂණික ක්‍රමද ආරම්භ විය. හරි ඊට පස්සේ එනවා අපි කතා කරන්න කෘෂිකාර්මික යුගය වරයි. ඊට පස්සේ එනවා කාර්මික යුගය. දැන් කාර්මික යුගයට ආවට පස්සේ අර කාර්මික යුගයෙන් කෘෂිකාර්මික යුගයට අතර පැහැදිලි වෙනසක් නොදැක්කට අපිට කෘෂිකාර්මික යුගයෙන් පස්සේ කාර්මික යුගය ගැන කතා කරද්දි විශේෂම දරුවනේ දැන් ඔය වාෂ්ප එන්ජිම ජේම්ස් වොට් විසින් හොයාගත්තට පස්සේ ඔය එන්ජිම පාවිච්චි කරලා තමයි විවිධ දේවල් ලෝකේ කුඩියට කරගෙන පටන් ගත්තේ. ඒ නිසා චුටි පැහැදිලි කිරීමක් වෙන මෙම ලියමු කාර්මික යුගය ගැන. හරි එන්න පුතේ ඔයාලා ටියුට් එකේ කාර්මික යුගය කියන දැනට කාර්මික යුගය කියන තැනට ඇවිල්ලා පල්ලන්නේ මේ රූපසරණ තියෙනවා. හරි කාර්මික යුගය මෙතෙන්ට එනවා පුතේ. රූපසරණක් වාරක දීලා නැහැ. නමුත් ඒක අඳින්න අවශ්‍ය නැහැ. මම පැහැදිලි කරන්නම්. කාර්මික යුගය. දැන් පුතේ කාර්මික යුගය තුල අවිහිරතාවයක් ඇති වෙනවා නම් ඒ කියන්නේ කාර්මික යුගය තුල ඒ කියන්නේ දැන් අවිහිරතාවයක් කියලා කිව්වේ කුෂිකාර්මික යුගයෙන් කාර්මික යුගයට එනකොට
අපිට කාර්මික යුගතල පැහැදිලි හඳුනා ගැනීම තිබුණා. විශේෂම යන්ත්‍ර සූත්‍රය දාගෙන විවිධ දෑ නිර්මාණය කළා. ඒ විතරක් නෙමෙයි විශේෂම රෝදවලට පවා තාක්ෂණික නිර්මාණයන් බිහි කිරීම කළා. හරි, ලියමුකෝ මෙන්න මෙහෙම කාර්මික යුගය ගැන මෙහෙම ලියන්නකො. ලියන්න, ගොවි නිෂ්පාදනවලට අමතරව විනත් කාර්මික නිෂ්පාදන සඳහා අවශ්‍ය තාක්ෂණය හඳුන්වා දීම හා අවශ්‍ය තාක්ෂණය හඳුන්වා දීම හා භාවිතයේ ඇරමුණු යුගය භාවිතයේ ඇරමුණු යුගය කාර්මික යුගයේ වේ කාර්මික යුගයේ වේ කාර්මික යුගයේ වේ රෝදයේ දූ කරත්ත සඳහා විවිධ ලෝහ උපාංග භාණ්ඩ නිෂ්පාදනය වීමට යන්ත්‍ර යොදා ගනි. ඊට පස්සේ පුතේ අපි වෙනවා කතා කරන්න කාර්මික යුගය වරයි. ඊට පස්සේ වෙනවා තොරතුරු තාක්ෂණ යුගය ගැන කතා කරන්න. තොරතුරු තාක්ෂණ යුගය ගැන මම නෝට් එක කොහමද දීලාම ඉවර කරන්න පොදේ. විශේෂයෙන්ම දැන් අපි ගත්තට පස්සේ වර්තමානයේ තුල අපිට මෙහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය මූලික කරගත්ත තාක්ෂණයක් නේ පුතේ නිර්මාණය වෙලා තියෙන වර්තමානයේ වෙද්දි. අපි ඒ නිසා මෙන්න මේ පැහැදිලි කිරීමකුත් එක්කම අපි යමු. කියන්නේ මෙහෙම තොරතුරු තාක්ෂණය මුල් කරගත් වර්තමානයේ පවතින යුගය තොරතුරු තාක්ෂණ යුගයේ වේ. මෙහිදී දියුණු සන්නිවේදන තාක්ෂණික ක්‍රම ඔස්සේ සමාජයේ ගමන්ගත් එම තාක්ෂණික ක්‍රම කිහිපයක් නම් කියලා දාලා ලියන්න මෙන්න මෙහෙම. ඉන්ටර්නෙට් ඒ වගේම ස්කයිප් ඒ වගේම ඊමේල් ඒ වගේම ebook හරි දැන් බලන්න පුතේ, දැන් අපි කතා කළේ තාක්ෂණික නිර්මාණයන් යුග පහකට අපි කතා කළ වෙන් කළා. හරි, ඊට පස්සේ අපි කතා කරන්න නව තාක්ෂණික සොයා ගැනීම මත නව යුගය වර්ගීකරණය කර දක්වන්න කියලා කියනවා. හරි, දැන් අපි ඔය කතා කරපු යුග පහට අමතරව තව මෙතන හම්බ වෙන යුග නවයක්. හරිද, මේ යුග නමය ගැන ඔයාලට කියන මෙන්නම ලස්සන වාක්‍යයක්. ගල් යුගයේ සිද්ධ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 5000 6000 කාලයේදී, සර් මේ 4000 6000 කාලයේදී. එතන මේ යුගයේ තුල සොයාගත්ත දේවල් තමයි ගින්දර තිබුණා, ඒ වගේම ගල් ආයුධ තිබුණා, ඒ වගේම භාණ්ඩ ප්‍රවාහනය කරන සම්මලු වගේ දේවල් තිබුණා. ඊට පස්සේ ලෝහකඩ යුගය ගත්තට පස්සේ ලෝහකඩ යුගය තුල නිර්මාණයන් පාදක කරගන්නවා රෝදය, කෘෂි උපකරණ, සතුන් මගින් හීලෑ කරගැනීම වගේ දේවල්. ඊට පස්සේ යකඩ යුගයේ මධ්‍ය කාලීන යුගය, පුනරුදය, කාර්මික විප්ලවය,
ලෝක යුද්ධය වගේම ඔය කියන්නේ ඉතා ඉහළ එහෙම නැත්නම් ඔය කියන්නේ දරුවනේ කාර්මිකයන් පස්සේ ලෝහ සිද්ධ වෙනවා විශේෂයෙන්ම ක්‍රිස්තු පූර්ව සහ ක්‍රිස්තු වර්ෂ දෙආකාරයෙන්ම. ඒ නිසා අපිට විශේෂයෙන්ම එතකොට ඔතනදී ඔය වර්ගීකරණය තුළ දැන් අපිට දැන් ඔය ගත්තාම දැන් පුනරුදය යුගය තුළ යටත්පීත යුගය කියන්නේ පුනරුදය යුගයමයි, ඊට පස්සේ කාර්මික විප්ලවය, ඒ වගේම ලෝක යුද්ධ චුට්ටක් බලන්න ඕනේ චුට් එක දිහා, ඊට පස්සේ ලෝක යුද්ධ පැවතිච්ච කාලවකවානුසා කරපු නිර්මාණ, ඒ වගේම නූතන යුගය, ඒ වගේම අභ්‍යවකාශ තරණ යුගය කියන වර්තමානයේ පවතින යුගය දක්වාම වෙනස් වීම ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා නිර්මාණයන් වල. වාල් දැන් මෙහෙමයි, වාල් එක්සෑම් එකේ දෙකුදී ඔය යුග ඒ කියන්නේ කාර්මික විප්ලවය, ඒ කියන්නේ විශේෂයෙන්ම තාක්ෂණික විප්ලවය සිද්ධ වෙන්න පාදක වෙච්ච ඉංජිනේරු තාක්ෂණයේ හැඳින්වීම විභාගයේදී හනවා. හැඳින්වීම ඔය කටපාඩමේ තියා ගන්නට ඕනේ. පැහැදිලිද? එක පාඩෙවීම දේ. ඊට පස්සේ ඔයාට අපයාගෙන් අහනවා අර තාක්ෂණික ක්‍රම පහකට වර්ග කරන්න කියලා කියනවා. එතකොට ඔය වර්ගය පහ ඔයාට ඕන වෙනවා. ඊට අමතරව ඔයාගෙන් තව විභාගකට අහනවා නව තාක්ෂණික සොයා ගැනීම මත වර්ග කරන යුග පහ නම් කරන්න කියලා. සර් යුග නමය නම් කරන්න කියලා. එතකොට ඔයාලා මේ යුග නමය කටපාඩමේ තියා ගන්නට වෙනවා. පැහැදිලිද? හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩ ටික අපිට කතා කරගෙන තියෙන්නේ. හොඳයි. ඊට පස්සේ මම දැන් මෙතනින් එහාට එකින් එක කොටස් ගැන කතා කරන්නයි යන්නේ. හරි. රයිට්. එතකොට පොදේ තමන් ටියුටර් පොඩ්ඩකට වැත්තකින් තියලා මම පුංචි පැහැදිලි කිරීම කියපු එක දැන් එනවා. දැන් ඔයාලා දැන් මේ වෙනකොට මම පොඩ්ඩක් කියන්න ඉස්කෝල ඔයාලා දැන් දැන් නම් මේ දවස්වල දැන් දැන් අද ඉස්කෝලේ පටන් ගත්තනේ. දැන් ඉස්කෝලේ පටන් ගත්ත දරුවෝ මම හිතන මෙතන ඇති ඉස්කෝලේ යනවා ඇති හැමෝම වගේ. මට කියන්න බලන්න විශේෂම දැන් ඔයාලා දැන් ඔය පාසල් යනකොට දැන් ඔයාට මේ වෙනකොට පාසලේ විවිධ ඒකක ආරම්භ කරලා තියෙනවානේ. හරි මොනද පටන් අරන් තියෙන පාඩම් කියලා මට චුට්ටක් දාන්න බලන්න ඉන්න සෙට් එක. ඔයාලගේ ඉස්කෝලේ ඔයාලා යන මොකක් හරි ඉස්කෝලයක් තියෙනවනේ, ඉස්කෝලේ ඔයා උගන්නන පාඩම මොකද්ද කියලා මට චුට්ටක් දාන්න බලන්න. මේ වෙනකොට ඔයාට උගන්නන පාඩම මොකද්ද කියලා දාන්න මට බලන්න. හැම දරුවෙම දාන බලන්න දැන් ඔයාලා හැමෝම ඉස්කෝලේ යනවා ඇතිනේ. ඒ යන ඉස්කෝලේ මොකක් හරි වැඩ දැන් කරන පාඩමක් තියෙනවනේ, පාඩම නම මොකක්ද කියලා මට පොඩ්ඩක් දාන බලන්න බලන්න ඉක්මන් කරන්න. හැම කෙනෙක්ම වගේ දාන බලන්න බලන්න ඔයාලා ඉස්කෝලේ උගන්නන පාඩම මොකක්ද කියලා. ඒ එක එක පාඩම උගන්නන ඇති ඔයාලට. එක පාඩමක් කියලා නැහැ නේ, එක එක පාඩම උගන්නන ඇති. සමහර දරුවන්ට ඩ්‍රොවින් උගන්වනවලු. තව කට්ටියට කියන සර් අපිට ET වලට ගුරුවරයෙක් නැහැ. ET පටන් ගත්තේ නැහැ සර්. එහෙමත් පාසලුත් තියෙනවා දිනේ. මෙහෙලු ඉස්කෝලේ මොකද පුතේ මට පොඩ්ඩක් දාන්න. ඉස්කෝලේ කියලා. මෙහෙලු ඉස්කෝලේ මට පොඩ්ඩක් දාන්න මෙහෙලු. රයිට්. තව කියනවා පාඩමක් කියලා කරේ නෑ සර්. අපි දාල තියෙන බලන්න පාඩමක් කියලා නෑ සර්. එකම දේ හැමදාම කියවනවා සතියකට එක දවසයි ඉස්කෝලේ. එහෙමත් තියෙනවා නේද? හරි. එක ඉස්කෝලේ එක දවසක් තියෙන අවස්ථාවක් ඇතිනේ. හරි. රයිට්. අනිත් අයගේ මට තත්ත්ව බලන්න දාන්න. කොහොමද මොනවද මේ දවස්වල කරන පාඩම්? පාඩම් කීයක් ඉවරද? පොඩක් ඒ තොරතුරු ටික මට බලන්න දෙන්න.
රයිට් හරි හරි මිලි මැසේජ් එකක් රිප්ලයි කරලා කියනවා රයිට් හරි. දැන් ඔයාලට දැන් ඔන්න දැන් ඔහොම ඉස්කෝලේ පුතේ දැන් පොඩි ප්‍රශ්නයක් කියලා ඉස්කෝලේ පටන් ගත්තත් ඔයාලට ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ දැන් ඔයාලගේ ඉස්කෝලේ එක එක පාඩම් නේ කරන්නේ. දැන් ඉස්කෝලේ එක ඩ්‍රෝවින් කරද්දි තව එකක පළටි පාඩම කරයි, තව එකක තුන්වෙනි පාඩම වගේ කරයි. 12 අතර විතරක් උගන්නයි, 13 අතරට ඇද්දි උගන්නන්න ඔයාලා ඉස්කෝලේ යන්නේ නැහැ. එතකොට ගුරුතුමෝ සිලබස් කවර් කරන්න වෙන්නේ නැහැ. ඔහොම ප්‍රශ්න ගොඩක් එනවනේ. එතකොට ඔයාලා දැන් ටියුෂන් එකෙන් තමයි පුතේ ඇත්තටම ඔයාලගේ රිසල්ට් එක තීරණය වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ ඔන්ලයින් ක්ලාස් එක ඔයාලා කන්ටිනියුලි දිගටම යන්න. ඒ කියන්නේ දැන් දැන් ඇත්තටම දැන් අපි මේ පටන් ගන්න තියලා මේ පළවෙනි පාඩම දෙනවනේ. මේ පළවෙනි පාඩම කියන්නේ සිලබස් එකේ දෙන පුංචිම පාඩම. මේක දවස් දැන් අද පටන් ගත්තා කියන්නේ මම මට මේක දවස් තව තුනකින් මේ පාඩම ඉවරයි. ඒ කියන්නේ සැප්තැම්බර් ඉවර වෙනකොට මේ පාඩම ඉවර වෙනවා. හරිද? අද ඔක්තෝබර් මාසයේදී තමයි මම ඔක්තෝබර් මාසයේදී තමයි ඔයාලගේ පිළිවෙලට ඉතිරි ටික දරුවනේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි පාඩම පිළිවෙලට වෙන්නේ නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. පළවෙනි පාඩම කියන්නේ පුංචි පාඩමක්. ඒතර ඕකේ ඕක ඇත්තරම දරුවනේ මේ 12 වසරත් 14 වසරත් කම්බයින් කරන ওই පාඩම ආරා. ඒ නිසා ඉතින් අපිට ඕක ඉගෙන ගන්නම වෙනවා. එතකොට ඕක මාසෙකින් ඉවර වෙනවා. ඉතින් පස්සේ අපි සේෆ්ටි පාඩම පටන් ගන්නවා. ඊට පස්සේ يعني සේෆ්ටි පාඩම පටන් ගන්නවා. ඊට පස්සේ එතන ගිහාර ගියාට පස්සේ මොනවද ඩ්‍රෝවින් පාඩම පටන් ගන්න. එහෙම පිළිවෙලින් පිළිවෙලට අපිට ඔක්තෝබර් වල ඉඳලා වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඒත් එක්කම දැන් අපිත් එක දැන් ලබන සතියේ තවත් අලුත් ළමයි ගොඩක් සම්බන්ධ වෙයි. ඒතකොට පාඩමේ මම වැඩිපුර ටිකක් කරලා තිබුණාම පොඩි අවුලකුත් යන නිසා සහ වාරයට මම මේ මුල්ම දවස්වල පැය දෙකම කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැති වෙයි. හරි? ඒ නිසා මම ටිකක් අර වැඩිපුර වලට අවස්ථාවක් දීලා මේ වැඩ ටික මම කරගෙන යන එකක් තමයි මේ වෙනකොට කරන්නේ. කොහොමත් මේ පාඩම මම සති හතරකින් ඉවර කරනවා. ඒ කියන්නේ දැන් අද එකයි, තව දවස් තුනකින් මේ පාඩම වැඩ ටික බොහෝ විට ඉවර වෙයි. හරි? වැඩිපුර දවස් තව يعني මුළු දවස් ගන්න පහක් වෙයි. හතරයි මට ටාගට් එක. චුට්ටක් එහෙම මොකක් හරි සීන් එකක් පොඩ දවස් පහකට යයි. ඒත් එක්කම ඔයාලට දැන් දැන් අපි ලබන සතියේ මේ විදිහටම ශබ්ද පන්තිය කරනවා රෑ 8:00 හරි. මුලින්ම 10:00 කලින් මම මේක ඉවර කරනවා. මම 10:00 කම තියාගන්නේ නැහැ. හැබැයි ඔයාට නොවැම්බර් සෝරි මීන් ඔක්තෝබර් මාසේ ඉඳලා නම් 10:00 කම වගේ වැඩ ටික ක්‍රියාත්මක වෙනවා. එතකොට සැප්තැම්බර් වෙනකන් තමයි අපි ටිකක් අඩුවෙන් වැඩ ටික කරගෙන යන්නේ. හැබැයි පාඩම් පිළිවෙලට අපි කරගෙන යනවා. ඔයාලා මේ 90 දව එක පැත්තකින් දැන් මේ ඔන්ලයින් එක සම්බන්ධයෙන්දී ඔයාලට තියෙන වාසිත් තියෙනවනේ ගොඩක්. හරි. ඒ තමන්ට දැන් තියෙන වාසිය දිහා බලලා ඔයාලා ෆිසිකල් පන්තිද මේක ඔන්ලයින් පන්තිද කියන එක අනුව ඔයාලා තීරණය කරලා වැඩේ ටික කරගන්න. සබ්ජෙක්ට් වලට ගැලපෙන හොඳම ගුරුවරුන්ව තෝරගන්නත් ඕනේ. විශේෂම ගුරුවරු තෝරගනිද්දී බලන්න මේ ගුරුවරුන්ගේ පහුගිය අවුරුදුවල රෑන්ක්ස් ටික බලන්න, රිසල්ට් ටික බලන්න. මොන මොන විදියට ගුරුවරුන්ගේ පන්තිල ප්‍රතිඵල නිර්මාණය වෙනවද? දරුව වෙනුවෙන් එම ගුරුවරු මොනතරම් කැපවීමක් කරලා උගන්වලා තියෙනවද? අන්න හිස්ටරි එක බලලා ඔයාලා අදාළ ගුරුවරු තෝරගන්න. SFT වලට හොඳ ගුරුවරු ඉන්නවා, ICT වලට හොඳ ගුරුවරු ඉන්නවා. හරි? ඒ අය ඒ ඒ විදිහට බලන්න. හරි? දැන් මම හිතන්නේ අපි පන්තියට සම්බන්ධ වෙන ඔයාලා නම් දන්නවා අපේ හිස්ටරි එක දන්නවා. දැන් ලංකාවේ පළවෙනියා 2013 අවුරුද්ද අපේ පන්තිය නිර්මාණය වෙනවා. 2015 අවුරුද්දේ ටෙක්නොලොජි පටන් ගත්ත පළවෙනිම අවුරුද්දේ ලංකාවේ පළවෙනි අපේ පන්තිය නිර්මාණය වෙනවා. ඉතින් ලංකාවේ දෙවෙනියා, ලංකාවේ පස්වෙනි දෙවතාවක් වෙකින් නිර්මාණය වෙච්ච අරුම බුදු මණ්ඩලය තමයි අපේ පන්තිය. හරි. ඒ නිසා අපිට එහෙම නිර්මාණයක් කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම දිස්ත්‍රික්ක පළවෙනිම මේ වෙනකොට 16ක් අපේ පන්තිවල ඉන්නවා. ඉතින් ඒ නිසා ලොකුම ප්‍රතිඵල ලේඛනයකට හිමිකම් කියන්න අපිට හැකියාවක් තියෙන නිසා අපි ET විෂය තුළ මම හිතනවා අපිට ලොකු ගමනක් අපිට යන්න පුළුවන් වෙයි කියලා. සහ මමත් එක්ක වැඩ කරගෙන යනකොට ඔයාලට මේ හැකියාවකුත් ඉස්සරහට හම්බ වෙනවා. ඒ වගේම තව එකක් ඔයාලට දැන් ඉස්සරහට මම තව වැඩ කරන්න තියෙන වැඩ ගැනත් කියන්නම්කෝ. දැන් ඉස්සරහට ඔයාලට පේපර් ක්ලාස් එකක් යනවා. දැන් අපි ෆිසිකල් පන්ති පටන් ගන්න තියෙන දරුවන්ට නම් පේපර් ක්ලාස් අපි යනවා. මාසෙකට එකක් ගන්න යනවා. ඔයාලට ඉස්සරහට දැන් සිලබස් එකේ පාඩම් පිළිවෙලින් ඉවර වෙන්න ඔයාලටත් අපි පේපර් ක්ලාස් යනවා. පේපර් ක්ලාස් අපි වැටෙන්නේ බ්‍රහස්පතින්දාට. බ්‍රහස්පතින්දා රෑ 8:00 ඉඳලා 10:00 වෙනකම් පේපර් ක්ලාස් ඉස්සරහට වැඩෙනවා. ඒ කියන්නේ ඔයාලගේ සිලබස් එකේ වැඩ යම් මට්ටමක් දක්වා ගියාට පස්සේ මම පේපර් ක්ලාස් පටන් ගන්නවා. එතකොට ඔයාලට සතියේ දවස් දෙකක් වැඩනවා පන්ති. එක දවසක් තියරි පන්ති, අනිත් දවස් පේපර් ක්ලාස් එක. පැහැදිලිද? ඒ විදිහට වැඩ ටික වෙන්නේ. හැබැයි ඉතින් මෙහෙමයි. ඔයාල දැන් මම කියන විදිහට පොදේ වැඩ වලට සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ මම කියන විදිහට වැඩ ටික කරගන්න. එහෙම වුණොත් ඔයාලත් අර ඔయిత කලින් අවුරුදු වල හිටපු අයියා ලක්කලට වගේ හොඳ රිසල්ට් එකක් දාගෙන ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලවලට යන්න ඔයාලට හැකියාව ලැබෙයි. පැහැදිලිනේ? හරි. ඒ නිසා අර ඔයාලට මාව විශ්වාස කරන්න වෙනවා. හරි. මොකද මම ඔයාව ඒ ට්‍රැක් වලට දාලා ඔයාව අරගෙන යනවා. හැබැයි ඔයාලගේ පැත්තෙන් වෙන්න තියෙන වැඩ ටිකත් හරියට කරන්නට ඕන. මම කියලා දෙන විදිහට වැඩ ටික කරන්න.
එතන මම මගේ කැපවීමත් ඔයාගේ මහන්සියෙත් අවසාන ප්‍රතිඵලය දෙමාපියන්ගේ කැපකිරීම ඉස්කෝලවල يعني පාසල්වල ගුරුවරුන්ගේ තියම් කැපකිරීමක් ඕක වෙනවා ඔය සියල්ලම එකතු වුණාම ඔයාට හොඳ රිසල්ට් එකක් හැදේ. ඒ නිසා ට්‍රයි කරන්න දැන් තාම ඔයාල මේ විෂයට අලුත් දරුවෝ ඒ නිසා ඔයාල මතක තියාගන්න ඒ තුනක් අරන් විශ්වවිද්‍යාලය යන්න ඕන ඒක අනිවාර්ය අනිවාර්ය හැමෝටම ඒ විදිහට නෙමෙයි නිකම් මේ තුනක් අරන් නෙමෙයි හොඳ රෑන්ක් එකක් දාලා අපි යන්නත් ඕනේ. හරි ඒ නිසා මම ළං හිටපු හැම දරුවෙක්ම ලංකාවේ ඒ කියන්නේ අයිල්ලන් රෑන්ක්ස් දාපු දරුවෝ හිටියේ ඩිස්ත්‍රික් වල හොඳ රෑන්ක්ස් දාපු දරුවෝ හිටියේ ඒ නිසා ඒ තත්ත්වයට මට ඔයාලව ගේන්න පුළුවන් වෙයි. අතන මහන්සියල වැට් එක කරගෙන යන්න. පැහැදිලිද? හරි ඒ නිසා මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් කතා කරන්න. ඔයාලා දැන් මගේ නම්බර් එකක් දාන්න අපේ ගෲප් එක වල ඉන්නවා. හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම මෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. 0.74 0.85 40013 මේක වල සේව් කරලා තියාගන්න. මොනවා හරි තැනක ගැටලුවක් වුණොත් අනිවාර්යයෙන්ම ওই නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා අහන්න. හරි මේක සර් කරන්න කොහොමද මේක කරන්න කොහොමද කියලා අහගන්න. ඒ වගේමයි පළවෙනි මාසේ පුරාවට මම මේ ක්ලාස් එක ෆ්‍රී යන්නේ. එතකොට හැම සතියකම මේ කරන පාඩම් වල වීඩියෝ ටික මම YouTube අප්ලෝඩ් කරලා ඔයාලගේ ගෲප් එකට මම ලින්ක් එක දානවා. පැහැදිලිද? එතකොට ඔයාලට ඇවිල්ලා හැම පාඩමක්ම නැවත නැවත ඔයාලට දරුවනේ බලන්න පුළුවන් වෙනවා. ඒක රිවيو කරන්න පුළුවන් වෙනවා. ඒක නැවත නැවත බලන්න පුළුවන් වෙනවා. බලලා අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඒ නිසා මේ ටියුට් නැති දරුවෝ තව ඉන්නවනම් පන්තියේ අනිවාර්යෙන්ම හරි ඔයාලගේ නම ඒ වගේම ලිපිණය පාසල දිස්ත්‍රික්කය සහ වැඩ කරන දුරකථනාංක දෙකුත් එක්ක අපිට WhatsApp message එකක් තියන්න. මම group එකේ තියෙන විස්තර ටික දාලා තියෙනවා. එතකොට ඒ අනුවාට මේ නිබන්ධන ලබා ගන්න හැකියාවක් තියෙනවා. පැහැදිලිද? හරි ඒ නිසා මේ නිබන්ධන ගන්න අනිවාර්යයෙන් හැම දරුවෙක්ම හැම පාඩමකටම online class එක වලට නිබන්ධන හම්බ වෙනවා. ඒ නිබන්ධන අරගෙන නිබන්ධනත් එක්ක වැඩ ටික කරගෙන යන්න හැමෝම මහන්සි වෙලා වැඩ වලට සෙට් වෙන්න. ඒ වගේම දන්න කියලා තව ඔයාලගේ යාළුවෝ ඉන්නනම් ඒ යාළුවන්ටත් group වල තියෙන link ටික දාලා ඒ යාළුවන්ත් අපි පන්ති වලට සම්බන්ධ කරවන්න. මේ මාසේ නොමිලේ තියෙන ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. ඇවිල්ලා බලලා වැඩේ සෙට් වෙනවා නම් දිගටම අපිත් එක්ක ඉන්න පුළුවන්. වැඩේ අවුල් යනවා නම් අපෙන් අයින් වෙලා වෙන තේරෙන පන්තියකට යන්න පුළුවන්. පැහැදිලිද? හරි. රයිට් මං එහෙනම් ඔතනින් ඉස්සරහට තියෙන ටික පුතේ ඊළඟ සතියේ යන්නම්. කාර්මික විප්ලවය කියන තැන ඉඳලා මම ඊළඟ සතියේ සාකච්ඡා කරන්නම්. අදට මම මෙතනින් වැඩ ටික අවර කරන්නම්. අද පළවෙනි දවසේ අපි උගන්නන්න පටන් ගත්ත වැඩිපුරම ඔළුවට දාන්න හොඳ නැහැ දේවල් මුලින්ම පටන් ගත්ත ගමන් මම බය වෙනවා. හරි. ඒ නිසා ටික ටික අරගෙන යන්න. මම ඔයාලව අදාළ ටාගට්ස් වලට එක්ක යන්න. හරි. මොකුත් පුතේ ඔයාලට තව දැනගන්න දේවල් තියෙනවද? පළවෙනි මොනවද තව දේවල් දැනගන්න හැම දේවල් තියෙනවද මගේ අහන්නකො. හරි. දේවල් දැනගන්න හැම දේවල් තියෙනවද? හැම සතුදාවකම පුතේ අපි මේ ටයිම් එකම කරමු 10:00 8:00 10:00 ටයිම් එකට වලගමයි ක්ලාස් එක කරගෙන යන. ඒ වගේම දිගටම පන්ති අපි කරගෙන යනවා. මොකද විභාගයේ ලියන තෙක්ම ඔයාලගේ ඔන්ලයින් ක්ලාස් එක යනවා. ඒක මගර අතරේමමක් වෙන්නේ නැහැ. මොකද මේකට ලංකාවේ එක එක පළාත්වල දරුවෝ සම්බන්ධ වෙනවා. ලංකාවේ තියෙන හැම ඩිස්ත්‍රික් එකකම වගේ දරුවෝ ඉස්සරහට සම්බන්ධ වෙයි. තාම මේක අද අපි උගන්නන්න පටන් ගත්ත පළවෙනි දවසේනේ. ඊළඟ දවසේදී තව ළමයි එකතු වෙයි අලුතෙන්. විශේෂයෙන්ම ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් යාළුවන්ටත් ඔය යාළුවාගේ ගෲප් වලටත් ඔය ලින්ක් එක එහෙම දාලා අලුතෙන් එන යාළුවන්වත් මේ ගෲප් වලට සෙට් කරන්න. එතකොට ඔයාට ඔයාට වගේ මේ යාළුවන්ට වැඩේ ගොඩ දා ගන්න ලේසි වෙයි. රයිට්. හරි. තව පුතේ මොකද දැනගන්න දේවල් තියෙනවද? කවුරුත් මට ඉව නැහැ මොකුත් තාම දැනගන්න තියෙනවද? කිව්වට උත්තරයක් මොකුත් නැහැ, ප්‍රශ්න මොකුත් නැහැ මං ඉදන්නේ නේද? නෑනේ නේ? නැතුව ඇති මං හිතන්නේ. හරි. රයිට්. එහෙනම් පුතේ අපි අද එහෙනම් මෙතනින් වැඩේ කවර කරනවා. ලබන සතියේ සඳුදා නැවතත් අපි හම්බ වෙනවා 8:00 වෙද්දී. ඔයාලා හැමෝම 8:00 වෙද්දී සෙට් වෙන ක්ලාස් එකට ටියුට් එකේ ඉතිරි ටික අපි කරගෙන යමු. කාර්මික විප්ලවය කියලා තැන ඉඳලා ඉස්සරහට. හරි. එහෙනම් අද පොතේ වැඩ ටික මෙතනින් ඉවරයි. ලබන සතියේ නැවතත් අපි හමු වෙමු. හරි. ආයුබෝවන් පොතේ.